නව විදුලි සැපයුමක් ලබා දීමේදී අයකල පරිභෝගික තැන්පත් මුදල් සඳහා රුපියල් කෝටි 112කට ආසන්න මුදලක් පරිභෝගිකයන් වෙත ගෙවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි ලංකා විදුලි බල මණ්ඩලය මේ බව ප්‍රකාශ කළේ. පරිභෝගික තැන්පත්වලට පොලියක් ගෙවීමට එම මණ්ඩලය මීට දින කිහිපයකට පෙර අධිකරණයට පොරොන්දු වී තිබුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙගාවොට් 100 සූර්ය විදුලි බලාකාරය සේමලාණ්ඩුවේ තීදී කිරීමට මෙවර විට ගිවිසුමත් සංකර තිබෙනවා. ඒ පිළිබඳව ලංකා බලමණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මෙලෙස අදහස් පළ කළා. දැන් අපේ චැලෙන්ජ් එක මේක හදන එක. ඒතර මේ සඳහා අයිඩෙන්ටි කාර්ඩ් එකන ඔක්කොම කරගෙන මේක හැකි ඉක්මනින් හදන්න ඕන. ඒතර ජනතාවටත් කියන්නේ දැන් ඕක හදන්න ගත්ත වෙලේ ඉඳලා ප්‍රොටෙස්ට් කරන්න එපා. දැන් ඔකට සියලුම අප්‍රූවල් අරන් තියෙන්නේ පරිසර අධිකාරියේ සියලුම අප්‍රූවල් අරන් දෙන. ඒත් මොකක් හරි එකක් අරගෙන ඔතන මාධ්‍ය සමහරට එහෙම කරනවානේ. මාධ්‍ය ඔකට උදව් කරන්න දැන්. නැත්නම් ඔකට ගිහිල්ලා එතන මොකක් හරි ඉඩම් කෑල්ලක ප්‍රශ්නයක් කියලා මිනිස්සු 50ක් ඉර එකතු කරලා ප්‍රොටෙස්ට් කරනවා. ඕකනේ කරන්නේ. එහෙම කොහොමද රටක් දියුණු වෙන්නේ? ඉතින් ඩීසල් බලාගරත් එපා කියනවා, කෝලුත් එපා කියනවා, දැන් රිනියුබලුත් එපා කියනවා. ඔක තමයි මේ රට දියුණු කරන්න බැරි. ඒ වෙනක වෙනස් කරන්න ඕනේ. අපි දැන් මේක ඉන්න තීරණය කළා පරිප්පු ගාපු කට්ටිය උන සිංහලෙන්ම කියනවා. අපි මේක 2000 අධ්‍යාපනය අරගෙන ගෙදර දාලා ගියා නම් no problem. නෑනේ දැන් ඉඳලානේ තියෙන ඉඳලා තීරණ තියන්න තියෙන ඔක්කොම උනා අපිට. නැගෙන ඉංජිනේරුවෙක් වෙලා අසීරුවෙන් ජීවත් වෙන්න. නමුත් අපි මේ චේන්ජ් එක කරන්න ඕනේ. දැන් ඔය සියමලා ආණ්ඩුවට කරුණා කරලා ඔක්කොම උදව් කරන්න. ඔය 100 අපි ඉක්මනින් හදමු. පළවෙනි 100 මෙගාවොට් එක සෝල් ලංකාවේ. අපි ඒක තුලා කරමු. මේ අතර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරයන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් එහි අභ්‍යන්තර විකරණාංශය හා පෞද්ගලික විකරණ සමාගමක් වෝහාරික විකරණයක් සිදු කර තිබුණා. එහිදී අනාවරණය වුණේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පරයන්ත සමාගම සහ ඉන්ධන බෙදා හැරීම වලට අදාළව තොරතුරු ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමින් මකා තමා හෝ වෙනස් කර ඇති බවයි. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ පිළිබඳව එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.